හරි. දැන් අපි බලමු මානය පාවිච්චි කරලා අපි සමීකරණයක් හදාගන්නේ කොහොමද කියලා. ඔන මේ ලැම්බෝගිනි එක යනවා මේ S කියන දුරක් මේ යනවා V වේගයෙන් V ප්‍රවේගයෙන් අය මොකටද වේග ගැන කියන්නේ V ප්‍රවේගයෙන් යනවා කාලය ගත වෙනවා මේ ඩෙල්ටා T කියන ඒ ඩෙල්ටා T කියන එක අදහස් කරන්නේ ඒ කියන්නේ ඩෙල්ටා අපි පාවිච්චි කරන හැම වෙලෙම මොකක් හරි පරතරයක් වුණා මේ කියන්නේ ෆයිනල් එකෙන් ඉනිෂියල් එක අඩු කරනකොට ඒ කියන්නේ පසු කාර්ග මේ S දුර ගිහිලා ඉවර වුණාම දින කාලයෙන් කාර්ග පටන් ගන්නකොට තිබ්බ කාලය අඩු කරලා කියන කාල පරතරේ ඒක. ඉතින් අපිට පොඩි නිකන් දත්තයක් වගේ ලැබෙන එක තමයි. මේ අතරේ මේ කෙනෙක් සම්බන්ධ දෙනවා මේ ස්කන්ධය වාහනේ ස්කන්ධයයි වාහනේ මේ කට් මේ යන්න මේ දුර S මේ S කියන ඒ දුර යන්න විස්ථාපන එහෙම නැත්නම් විස්ථාපනේ හරියටම කියත් විස්ථාපනේ විස්ථාපනයේ මේ වාහනය යන ප්‍රවේගයයි මේ ප්‍රවේගය ස්කන්ධය සහ මේ කාලය මේක බලපානවා කියලා අපිට කියනවා. දැන් අපි ඒව අරගෙන ප්‍රවේගය හොයන සමීකරණයක් දාන්න යන්න හදන්න යන්න. එතකොට අපි ලියනවා S අපිට ගන්න ඕනේ S S මේක තමයි සමානුපාත ලකුණ සමානුපාතයි V වලට අපි ඒක බලපන්නේ මොකෙන්ද කියලා දන්න. අහින්ද අපි A කියන බලයෙන් කියලා දානවා. V වල A. තව පොඩ්ඩක් අකුරු වල පළල අඩු කරගත්තා නම් ලේසි වගේ. හරි. ඊළඟට S සමානුපාත වෙනවා මේ ඩෙල්ටා T ඩෙල්ටා T වල අපි එකට දාමු වෙන නමක්. ඒකට B වල B වෙනි බලයෙන් කියමු. ඊළඟට බලන S සමානුපාත වෙනවා මේ ස්කන්ධය. ස්කන්ධය මොකක් හරි බලයක්. අපි දන්නේ ඒක කොහොමද එන්නේ කියලා. එඳා අපි එකට C කියලා ගන්න. දැන් එහෙනම් මේකෙන් අපි අරගන්නවා S සමානුපාතික වෙනවා V වල A ඩෙල්ටා T B M වල C මෙන්න මේ ගුණිතය කියලා ගන්නවා. ඊට පස්සේ මේක සමානුපාතනේ සමාන වෙන නම් ඒක මොකක් හරි නියතයකින් ಗುಣ වෙලා හැදිලා ඉන්න ඕනේ. K තමයි අපි හැම වෙලෙම මේ සමාන නියතයකට ගන්නෙ. K V A delta T B M C දැන් මෙතන වැඩ දැන් මෙතන වැදගත් එක තමයි මේ K යනු මාන නොමැති නියතයකි. K වලත් මාන දාගෙන බෑනේ. K මාන නැති නියතයක් මොකක් හරි ගුණනය වෙන සංඛ්‍යාවක් තමයි එන්නේ. ඉතින් K පරීක්ෂණාත්මක තමයි ගන්න ඕනේ. ඊට කලින් අපි මෙතන තියෙන ලොකුම දේවල් ටික බලමු. දැන් S විස්ථාපනයේ මාන සමාන වෙන්න ඕනි
මේ පැත්ත දීනගේ මානවලට. මොක දැහිතන් දැන් මෙතන අහනේ නමක්, මෙතන නම අහනකොට මෙතන වයසක් ඇවිල්ලා හරියන්නේ නැහැ. ඒ වගේ තමයි මේ මෙතන මෙතන අහන්නේ විස්ථාපන. නම් ආයේ මෙතන තියෙනුනේ දිගක්ම තමයි. හරි, දැන් මේක අපි පොඩ පොඩ කැරි කැරි වලට කඩා ගන්න. මේක යන හදන දේකුත් නැහැ. අපි දන්නවා අපි S වල මාන ලියා ගන්නවා. ඒ කියන්නේ විස්ථාපනේ. එහෙනම් L. L වල පළවෙනි බලය. යනවා. එතකොට මෙතන K මාන නැහැ. K ප්‍රශ්නයක් නැහැ. V කියන්නේ. හරි, අපි මෙතන හදමු V කියන්නේ මොකද්ද කියන්නේ? V කියන්නේ S. යට T හිඟ, ඒ කියන්නේ L යට මෙතන T නේ. L T ඍණ 1. දැන් L T ඍණ 1. L T ඍණ 1. මේ පදේ අන ඒ පදේ ඒ වෙනි බලයක්. සෙ ඩෙල්ටා T, ඩෙල්ටා T කියන්නේ කෙලිම කාලය, කියන්නේ කෙලිම T. T වල B M and C. අපිට තව ලේසි වැඩි මෙතන. T වල බිඳුව, M වල බිඳුව. ඔහොම දාගත්තම අපිට තව වැඩේ හරිම ලේසි වෙනවා. දැන් මේක ගැන අපිට මහලකට වැඩි කලබල වෙන්න වැඩි කරදර වෙන්න දෙන්න. නමුත් කෙලිම අපි දන්නවා මේ කියන්නේ L වල A, T වල ඍණ A වාරයක් මෙතන අයලියලි ඉන්න ඕනේ. මේකෙම කෙලිම ගන්න. මේ බල ಗುಣ කරනකොට මොකද වෙන්නේ? මේකම පදේ. දැන් T පදවනේ, T පදව. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ಗುಣ වෙනකොට මේ 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 දර්ශකයේ එකතු වෙනවා. දැන් B B ඍණ A කියලා ගන්නත් පුළුවන්. M වල C. L වලට ප්‍රශ්නයක් උන්නේ. එහෙනම් අපිට කෙලින්ම ගන්න පුළුවන් මේ L මගින් පෙන්නේ කියන එක තමයි මේ කියන්නේ. L මගින් පෙන්නනවා. අඳුන්නේ නැහැ හරියට. මොකද මෙන්න මෙහෙම තමයි ඒක පෙන්වන්නේ. පොඩියට අඳින්න අමාරුයි. මේකෙන් පේනවා ඒ කියන්නේ එකයි කියලා. මොකද මෙතනයි මෙතනයි දෙකේ විතරයි එතන ප්‍රශ්න තියෙන. වෙන එල් කොහෙන්වත් නැහැ. දෙක ප්‍රශ්න නැහැ. ඊළඟට අපිට වෙනවා T වලින්. T වලින් වෙනවා B ඍණ A කියන්නේ බිඳුවයි. එහෙනම් A සමානයි B. කියන්නේ B කියන්නේ එකයි. M ගත්තොත් M වලින් ආයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. C සමානයි බිඳුවයි. කියන්නේ M වල අවශ්‍යතාවක් ඇත්තේම නැහැ. ස්කන්ධෙන් වැඩක් නැහැ. ප්‍රවේගයයි කාලයයි එක්ක විස්ථාපනය ගන්නකොට. ඊළඟට අපි මේ ගත්ත දේවල් වලින් අපිට ගන්න පුළුවන් සමීකරණ. ඒ තමයි දැන් S සමානයි
අපි හොයාගත්තනේ, අපි හොයාගත්ත v වල a බලය ගැන, ඒ කියන්නේ 1යි. කියන්නේ v වාරයක් m වලින් කිසි වැඩක් නැහැ. මේ delta t වල b, b කියන්නේ ආයෙත් ඒකත් එකයි. ඔන්න අපිට සමීකරණය හමු. හරි. මෙතන මේ k එක ඉස්සරහට එන්න ඕනි. මම කලින් දියන් නම් අමතක වුණා.